අපි ජීවත් වෙන මේ කෙටි කාලය තුලදී අපි දැන හෝ නොදැන සිතා හෝ නොසිතා කොච්චරනම් දේවල් සිද්ධ වෙනවද? හිතේ ඇතිවෙන තරහව, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වගේ දේවල් නිසා දැස තිබුණත් අන්ධයින්සෙ හැසිරෙන අවස්ථා කොච්චර තියෙනවද? කෙනෙක් නිසා තව කෙනෙකුගේ ජීවිත අඳුර වෙන, දුකටපත් වෙන, හිංසාවටපත් වෙන අවස්ථා ඕන තරම්. මේවයින් ඉස්සරහටම ඇවිල්ලා තියෙන්නේ අනවින හදි හෝනියන්. ඒ ගැන අද කතා කරමු. මේ ඉන්නේ දඹුල්ල ඉබ්බන් කටුව බණ්ඩාරයායේ ජයසේනාරච්චි ගුරුන්නාන්සේ. යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය වසර 30ක 35ක කාලයක් තිස්සේ ඉගෙනගෙන කරන ශාස්ත්‍රයක්. අපි පුරාණ හෙළයේ හිටපු ඍෂිවරයන්, ඉන්දියාවේ හිටපු ඍෂිවරයන් පුෂ්කලවල ගන්තාරූඪ කර ලියන ලද ඒ මන්ත්‍ර කටපාඩම් කරලා ඒ අපේ ගුරු දේවරුන්ගෙන් ශාස්ත්‍රීය ගුරුවරන් ලැබලා ඉගෙනගෙන උන්වහන්සේලා එක්ක වසර 15කට 20කට වැඩි කාලයක් ඒවා යෙදිලා ඒ අයත් එක්ක සේවය කරලා ඒ ලැබපු අත්දැකීම තමයි මන්ත්‍ර ශාස්ත්‍රයෙන් කරන්නේ. එතකොට ඒ අපි අඳුන බැලීම කියලා කියන්නේ පුරාණ ඖෂධ. පුරාණ ඖෂධ අද කාලේ නම් ඒ ඖෂධ වර්ග අද කාලේ අඳුන් හදනවා කියන එක ඉතාම අපහසු වැඩක්. මොකද අඳුනට අවශ්‍ය කරන බෙහෙත් අර්ශය ලබා ගැනීමේදී ගස්වල මුල්වල බලය තියෙන කාලය, ගස්වල දළුවල බලය තියෙන කාලය, ගෙඩිවල බලය තියෙන කාලය වෙන ඍතු වලට බෙදෙනවා. එතකොට පුරාණයේ ඖෂධ අඳුනක් හදන්නේ ඖෂධ වර්ග ලබා ගන්නේ ඒ බලය තිබෙන කාලයට, ඒ ඍතු අනුව. ඒව නැකත් වෙලාවට ගහ යට පේ කරලා ඒවට ඒ මන්ත්‍ර සිද්ධිය ඇති කරලා පහන් පත්තු කරලා ඒව ඉතාම ගෞරවයෙන් ඒ බෙහෙත් ඖෂධ ලබා ගන්න. ඊට පස්සේ සත්තු විවිධ සතුන් එනවා. ඒ සතුන්ගේ ඇස් වර්ග තියෙනවා. ඒ ඇස් වර්ග අද කාලේ නම් හදන්න බෑ. බහිරව පාතාල අඳුනට ඇස් වර්ග තමයි භාවිතා කරන්නේ. ඉතින් අඳුන බැලීම කියන්නේ යා බුලත් අතක් මට තිබ්බට පස්සේ ඔබේ උපතේ සිට මේ දක්වා ඔබට ජීවිතයේ සිදුවෙන සියලුම සිදුවීම්, ඔබේ ඉදර සිදුවෙච්ච දේවල්, ඔබේ විවාහ ජීවිතයත් නම් ඒ සිදුවෙච්ච දේවල්, අතීතයේ සිදුවෙච්ච දේවල්, ඊට පස්සේ වර්තමානයේ, ඊට පස්සේ ඔබට අනාගතය. ඒ පැහැදිලි අඳුනකින් කියන්න පුළුවන් එහෙමයි. දැන් ඔබතුමා මේ වගේ දේවල් කියනවා. මම මේ වගේ දේවල් කරනවා. සහ කියනවා. මේ දේවාලයක් නෙවෙයි. ඇත්තටම ආරූඪ වෙනවා කියලා කියන්නේ තමන්ගේ પરම්පරාවේ මියගිය ඥාතියෙක් කැඹුරුමක් ලබා දීම සඳහා ලැබෙන වරමක්. මේක අමනුෂ්‍යාත්මයක්නේ. ඒ අමනුෂ්‍යාත්මය ශරීරගත වෙලා යාට ඒ වරම්මාලාවක් ලබා දීලා දෙනවා. අපි එහෙම අය නෙවෙයි. අපි අදුරෝ. ඒ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් කරන කටයුතු පාඩම් කරලා ඒ වලින් ලැබපු සිද්ධියෙන් තමයි මන්ත්‍ර ශාස්ත්‍රය පවතින්නේ. පුරාණ ඍෂිවරයන් ලිව්වේ වරම් මාලා වලින් කිරීම නෙවෙයි මන්ත්‍ර ශාස්ත්‍රයෙන් කිරීම. ඒක අපේ හෙළයේ තිබිච්ච ශාස්ත්‍රය. ඒවා විනාශ වෙලා ගිහිල්ලා ගුරුකුල වල තිබිච්ච ගොඩක් මන්ත්‍ර පොත් දුන්නේ නැහැ තමන්ගේ ගෝලයන්ටත්. ඒවත් විනාශ වුණා. ඒ නිසා ඒ ශාස්ත්‍රය නැති වුණා. අනික අද කාලේ මන්ත්‍ර කටපාඩම් කරලා ඉගෙන ගන්න බැහැ ලේසියෙන්. දීර්ඝ කාලයක් ඒ ශාස්ත්‍රයේ ඉදිලා ඉන්න ඕන මන්ත්‍ර ශාස්ත්‍රය හදාරීම. මාගේ මන්ත්‍ර ශාස්ත්‍රයේ ගුරුන් වහන්සේලා කිව්වොත් මගේ ලොකු මහප්පා ලයිනල් ගුරුන් වහන්සේ කියන්නේ මගේ ලොකු මහප්පා. එතුමා මන්ත්‍ර ශාස්ත්‍රයේ හිටපු ප්‍රබලයේ දකුණු පළාතේ ඒ එතුමාගේ තිබෙච්ච සියලුම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රය කුඩා කාලේ ඉඳලා හදාරවල අවුරුදු 9 ඉඳලා පොත් තියලා ඒ කාලේ ඉඳලේ මන්ත්‍ර ශාස්ත්‍රය මන්ත්‍ර හෝඩියේ ඉඳලා පටංගන ක්‍රමක්‍රමයෙන් මන්ත්‍ර ශාස්ත්‍රය ප්‍රගුණ කරලා මන්ත්‍ර ශාස්ත්‍රයේ සිද්ධි බලවරන් ලබා දුන්නා. දෙවනුව මේ ලංකාවේ ප්‍රබල පඬිවරයෙක් වෙලා හිටිවේ කොඩදෙනියාවේ කොඩිතුවක්කු වෙද මහත්තයා. එතුමා මට සම්බන්ධ වෙනකොට එතුමාගේ තිබිච්ච බොහෝ මන්ත්‍ර ශාස්ත්‍රයක් මම ශාස්ත්‍රය කරන කෙනෙක් නිසා එතුමාගේ තිබිච්ච කිසිම කෙනෙකුට නොදුන්නු යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයක් එතුමා මට උරුම කර දුන්නා. අද එතුමා ජීවතුන් අතර නැහැ. ඊට අමතරව ඉන්දියානු ස්වාමිවරුන්ගෙන් ඉගෙනගත් තන්ත්‍ර සහ තෙලිඟු මලයාලම් ශාස්ත්‍රයෙන් කරන මන්ත්‍ර කටයුතු ඒවා ඉගෙනගෙන මේ තුන් ආකාරයෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙනගෙන ඒ ශේෂ්ත්‍රය යෙදිලා ඒ කටයුත්ත කරනවා. අපි પરම්පරාවෙන් සහ ගුරුදේවරුන්ගෙන් ඉගෙනගත්ත මන්ත්‍ර ශාස්ත්‍රයක් අපි අනුගමනය කරන නැතුව වරන් වලින් කරන ශාස්ත්‍රයක් නෙවෙයි. කිසිම දෙවි කෙනෙක් මනුස්ස ශරීරයකට ආවේශ වෙන්නේ නැහැ. ඒ ප්‍රේත තමන්ගේ මැරිච්ච අම්මා තාත්තා සීයා ආච්චි කවුරු හරි මැරිලා ගිහිල්ලා ඒත භූත කොට්ටාස තමයි මනුස්ස ශරීරයට මායම් වෙන්නේ. කිසිම දෙවි කෙනෙක් විෂ්ණු කතරගම සමන්නාතපත්නි දෙවරුත් ඒ වගේම දැඩිමුණ්ඩ මහරජෝත්තමයන් වහන්සේ ඔඩිබඩික සිට සූනිය කිසිම කෙනෙක් ආරුඪ වෙන්නේ නැහැ මනුස්ස ශරීරයට දිෂ්ටි වෙන්නේ නැහැ. අපි මන්ත්‍ර ශාස්ත්‍රය කරන්නේ ඒගොල්ලන්ගේ ඒ ආරුඪ වෙන අයගේ එයාට ආදරයෙන් ඉඳලා භූතාත්මයක් ප්‍රේතාත්මයක් ලැබලා ඒක ශක්තියක් තියෙනවා. මේ මැරිච්ච කෙනා දැඩිමුණ්ඩ මහදේවියන් වහන්සේ ළඟ සේවයේ යෙදෙන උන්වහන්සේගේ යක්ෂ කොට්ටාසේට අයිති කෙනෙක්. එතකොට උන්වහන්සේගෙන් වරමක් අරගෙන තමන්ගේ
ඒ තමන්ගේ ආදරය කරපු ඥාතියට කැඹුරුමක් ලබා දෙනවා. එතකොට ඒක හැබැයි ඒ වරන් වලින් කරන කටයුතු අවුරුදු දෙක තුනෙන් ඉවර වෙනවා. ඒ ඥාතියගේ පින් රැස් කරගත්තාන් පස්සේ ඥාතියගේ ආත්මය එතන නිදහස් වෙනවා. පින් මදි නිසා තමයි පින් ගන්න තමයි ඉන්නේ. පින් ගන්න තමයි. ඒතකොට යා ලෙඩ්ඩුන්ට දෙහි කපලා ලෙඩ්ඩුන්ට සිතා සාන්තියක් කරලා බෙහෙත් හේත් ක්‍රම කරලා ඒකෙන් පින් රැස් කරගන්නවා. පින් රැස් කරගෙන ඉවරලා යා ඒ ආත්මය නිදහස් වෙලා යනවා. මේක වරණලාභිය දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා වරම හිර වුණා කියලා. මගේ ඉස්සර මම සාත්‍රීය කරා දැන් මම මේ සාත්‍රීය කරන්න බෑ කියනවා. ඉතින් ඊට පස්සේ වෙන අහක යන පෙරේතේ භූතෙක් මෙයාගේ ශරීරයට රිංග ගන්නවා. රිංගගෙන අර ගියෙක් කෙනාගේ නම කිය කිය මේ මිනිස්සයා මාරුවේ දානවා. බොරු කර කර. පිදේනිය කන්න. පළවෙනි අවුරුදු දෙකක තුනක කාලයක් තුල සත්‍ය සාත්‍රයක් කළා. ඊට පස්සේ මේක නැතුව ගියා. ඊට පස්සේ වටේ ඉන්න පෙරේතේ කොට්ටාස මෙයාගේ ශරීරයට ඇවිල්ලා මායම් වෙලා එයාට විවිධ දේවල් කියමින් අර මේ මිනිස්සු අරගෙන පිදේනිය ඒක ආග්‍රහණය කරන්න ඒක ලබා ගන්න මෙයාව අමාරුවේ දාන. අද ගොඩාක් අය ඉතින් මම ගාවට ගොඩාක් අය එනවා. එහෙම අය ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ වරන් කවුරු හරි හිර කරලා කියලා. වරන් හිර කරා කියන්නේ ඔක. සත්‍ය වශයෙන්ම වරන් හිර කරනේවත් නෑ. දැන් මොකද අද ලංකාවේ ගත්තොත් ඇදුරෝ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ පාඩම් කරලා කරන අය 50 දෙනෙක් නෑ. දේවාල තියෙනවා 60,000ක් විතර. ඒක ඥාතින්ගෙන් ආපුවා. ගමකට ගත්තොත් දේවාල තියෙනවා 10ක් විතර ගෙවල් වල හේ හේ හදාගෙන. අරයා කරන්නේ මෙයාගේකට කවුරු හරි ඇදුරෙක් ලව්වා හිර කරවන. ඇදුරන් ඇදුර ලඟා තමයි හිර කරන්නේ. ඒ කියන්නේ මේ Tamante කට්ටිය ගෙන්න ගන්න. කට්ටිය ගෙන්න ගන්න. අර මිනිස්සයාට ඉතින් ආපු ඥාතියගේ හිර බන්ධනයක් දාන. ඊට පස්සේ ටෙන්ටර වරම වැඩ කරන්නේ. එහේ මේවත් වෙනවා. එහේ මේවත් වෙනවා. පහුගිය දවසලත් අපි වැඩක් කළා. ඒ වගේ හිර කරපු වැඩක් යක්ෂයෙක් ඇඟට දාලා මේ ස්ථානෙටම ගෙනෙල්ලා ඒ යක්ෂයාව අයින් කළා, හිරය අයින් කළා. ඒ මිනිස්සයා හිතපු විදිහට හදලා බොහෝ පින් දීලා මෙහෙන් ගියා. ඒ ඔය යంత్ర මන්ත්‍ර ශාස්ත්‍ර කියන එක මේ මහා සාගරයක් වගේ දෙයක් නේ. එහෙමයි. වසර පුරා කාලේ ඉඳලා වසර 9 ඉඳලා මේ ශාස්ත්‍රය කරගෙන යනවා. ඉගෙන ගැනීමෙන් කළා. මගේ ගුරු දේවරුත් එක්ක ඉගෙන ගැනීම. ඒ අය මට ඒ කාලේ මන්ත ඉගෙන ගන්න කාලේ මන්ත්‍ර දෙක තුන දෙනවා. අපිට දෙන්නේ දුන් අල්ලන්න. ඉස්සෙල්ලම අපිට ඕවා දෙන්නේ. ඊට පස්සේ දෙන්නේ කෙහෙල් පතුරු ගලවන්න. ඊට පස්සේ කෝටු සුද්ධ කරන්න. ඊට පස්සේ යහම් බඳින්න. ඊට පස්සේ ගොක්කොල කපන්න. ප්‍රේතටුවක් ගත්තාම ප්‍රේතටුවේ උසක් තියෙනවා, දිගක් තියෙනවා, පල්ලක්. ඊට පස්සේ සූනියම් පිටේනේ ගත්තොත් ඒකේ දිගක් පල්ලක් උසක් තියෙනවා, කවියනුත් තියෙනවා. ඒවා ඒ ප්‍රේතයාගේ උපතෙත් තියෙනවා. ඉතින් ඒ විදිහට පුරාණ ආපු විදිහට අපි හැම ඉගෙන ගත්තේ. ඊට පස්සේ තමයි මන්ත්‍ර 1 2 3 අතර ඉතින් මොනවද කවියෙන් තියෙන්නේ? සූනියන් දෙවියන්ට කතා කරෝ ඉතින් අපි කතා කරමු සූනියන් දෙවතාවන් වහන්සේද දාවෝපම් පණුවත් නිරිඳුන්ට තේජසින් යුතුව තුරංග වාහන වැඩින්ට අප විසින් කියන දේ ඉටු කර දෙන්න සූනියන් දේවතා උනි ඔබ පිං ගන්න. මේ ස්ථානේ මොන මොන දෙවිවරුන්ගෙන්ද වැඩ කරන්නේ? ගාන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේදී පළමු කොටම ත්‍රිලෝක තිලක සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේට යහම් පහන් ආලෝකයන් පත්තු කරලා උන්වහන්සේට දේවා මේ බුදුන් වැඳලා ඒ පකටයුතු ආරම්භ කරලා ඊට පස්සේ විෂ්ණු දෙවියන් වහන්සේට අපි කෝල් මුර කියලා උන්වහන්සේ ආරාධනාවන් කරලා ඊට පස්සේ කතරගම කන්දස් ස්වාමී දෙවිරාජෝත්තමයන් වහන්සේට නාතු දෙවියන් වහන්සේට ඒ වගේම සුමන සමන් දෙවිරාජෝත්තමයන් වහන්සේට ඒ වගේම සත්පත්තිනි දිව්‍යාංගනාවන් වහන්සේට සහ ඔඩ්ඩිවඩික සිද්ධ සූනියන් දෙවිහාඳුරන් වහන්සේට පහන් දාලා තමයි පළවෙනියෙන්ම වැඩ කටයුතු ආරම්භ කරන්නේ. උන්වහන්සේලා දේව ආරාධනා කරලා ඊට පස්සේ කෝල් මුර කවි කියලා ඊට පස්සේ පුරාණ අපේ සම්ප්‍රදායන අනුකූල එදා ඉඳන් පැවිදිච්ච ආකාරයක් තියෙනවනේ. කිසිම කෙනෙකුගේ ශාස්ත්‍රයට අවමානයක් කරන්නේ නැහැ. ඒ තමයි තමන්ගේ ශාස්ත්‍රයේ ඉගෙනගත් ආකාරය. ඍෂිවරු 9 දෙනෙක්ගේ ආකාර ශාස්ත්‍ර 9ක් තුනේ ඔක්කොම ගාන්තාරූල වෙලා තියෙනවා. අෂ්ටකර්මයට අනුව. මේ සම්ප්‍රදායෙන් පිට කරන්නේ නැහැ ඇදුරෝ. ඒ කියන්නේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ප්‍රගුණ කරපු ඇදුරෝ විසින් ඉගෙන ගත්ත කට්ටිය කරන්නේ මේ ක්‍රමයට. ශාස්ත්‍රීය වශයෙන් ඉගෙන ගත්ත. ශාස්ත්‍රීය ගත වශයෙන් මේ විදිහට කරන්නේ. ඉගෙන ගත්ත කට්ටිය. ඕ දැන් අපි යන්ත්‍රයක් දානවනම් යන්ත්‍රේ අපි කියමු ලෙඩෙක් වල එක හඳහන බලනවා තියෙනවා. එහෙම නැත්නම් අපි යාගේ තියෙන දෝෂ මොනවද කියලා බලනවා. යාගේ භූත ඔව් නිමිත්ත බලන්නේ මම දැන් භූත නාඩිය. ආ ඒකෙන් මොනවද කරන්නේ? මේක කරන්නේ මේ අපේ තියෙන මේ ශාරීරියේ ඒ කියන්නේ යම්කිසි යක්ෂ දෝෂයක් කෙනෙක් පෙළෙනවා නම් යාගේ භූත නාඩිය ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි අත තියලා අල්ලා බලන භූතනාඩියාගේ වැඩ කරනවා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ භූතනාඩිය ක්‍රියාත්මක වෙනනම් අපි දන්න මෙයාට භූත දෝෂයක්. එතකොට මෙයාට කරන්න ඕනේ වත් පිළිවෙත මොකක්ද? හැම එකටම එකම ක්‍රමේ හරියන්නේ නැහැ. කළු කුමාර දෝෂේ තියෙනවා. කාන්තාව ඉන්නවා මෙහෙ එනවා කසාදි බඳ අටක් වෙනවා දරුවෝ නැහැ. ඊට පස්සේ අපි ආගේ නෝනාගේ අත තියලා බලනකොට යාගේ භූතනාඩිය ක්‍රියාත්මක වෙනවා. භූතනාඩිය ක්‍රියාත්මක වෙනවා. එතකොට යාට කළු කුමාර යක්ෂයාගේ දිෂ්ටිය වැටෙනවා. ආ එතකොට එහෙම භූතනාඩිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් යාට දොසක් නැහැ. දොසක් නැහැ. ආ හා හා ඒ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් කලුකුම ඒ ගොටුව බත්ටුව සරසලා ඒ වගේ මේක යාගේ හිස මත තියාගෙන කළු වතක් අඳලා කළු කුමාර යහන හදලා ඒකේ තැම්පත් කරලා ඒවා යාදිනි කියලා දොල කැප කරලා මේ මාගේ ශරීරයට බැඳලා ඉන්න මේ කළු යක්ෂය මන්සගේ රෑට හීනෙන් නිදා ගන්නවා. කළු මිනිහෙක් ඇවිල්ලා හීන පේනවා, රෑ බත් කනවා, hina වෙනවා, යාට දරුව හම්බෙන්න එනවා, මාස
තුනා යනකොට දරුවා ගප්සා වෙනවා. මේක කළු කුමාර දෝෂය. ඒකට අදාළ සුපති ශාන්ති කර්ම කළ යක්ෂයාන දොල දීලා දෙහි කපන්නේ දෙහි ජීවම් කරලා. දෙහි නිකං කපන්න බෑ. දැන් සමහර අය අපි දකින මේවා කියන්නුනේ මොකද මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ පැවැත්ම උදෙසා. අපිත් මේවා කටවහගෙන හිටියොතින් මේ ශාස්ත්‍රය නැතිල නැති වෙලා අර පිස්සු පිනුම් ගහන තත්ත්වෙට උදා වෙනවා. දෙහි ගැඩියක් කපනවා නම් කෙනෙකුට දෙහි තටුව හදලා ඒ දෙහි තටුවට අවශ්‍ය කරන අඳුන් සඳුන් ලේසීරි තියලා පංචෝපාචාර දක්වලා ඒවා දිෂ්ටි දේව ආරාධනා කරලා දිෂ්ටි කරලා ඒ අදාළ කැපුම් පන්තියෙන් ජීවම් කරන්න ඕන. අඩුම ගානේ දහස් වාරේ ජීවම් කරන්න බැරි නම් 108 නම් මදි 216ක් 334 වාරයක්වත් ජීවම් කරලා ලෙඩාගේ හිසේ සිට කකුල දක්වා අදාළ නිලවලට දෙහි කපාගෙන බස්සනවා. එතකොට ශරීරයේ තියෙන යක්ෂ දෝෂ දිෂ්ටි මායං විකාර මේ ඔක්කොම බැහැලා යනවා. ඊළඟ දේ තමයි දෙහි කපනකොට දෙහි බෑ දෙක දැන් දෙහි කැපුණා කියලා කොහොමද දන්නේ? දෙහි බෑ දෙක කැපුව පැත්ත උඩට තියෙනනම් වතුර බාජිනට දානකොට ඒ දෙහි කැපිලා නැහැ. ඒව ජීවම් වෙලා නැහැ. ඒ කියන්නේ බිමට වැටෙනව නෙමෙයි වතුර බාජින. වතුර බාජින දාන ඒවා. ඒ දෙහි ගෙඩිය මෙහෙම මුලින් අතර තියෙන්න ඕනේ. ඒතකොට තමයි දෙහි කැපිලා කියලා කියන්නේ. හා හා. ඒ උඩට අතර තිබ්බොත් ඒ කැපිලා නැහැ. හා හා. මෙහෙම දෙහි බෑ දෙක උඩට පත්තු තියෙනවා නම් ඒ දෙහි කැපිලා නැහැ. එකක් යන්නට එකක් උඩට හැරුණා. එතකොට බාගෙට කැපිලා තියෙනවා. ආයි කඩියක් කපන්න ඕනේ. දැන් අපි සමහර බන්ධන එතකොට සමහර බන්ධන තියෙනවා. බන්ධන කපන වෙලාවට මේ මන්ත්‍රයෙන් කපලා ඒ බන්ධනේ කැපෙන්නේ නැහැ. දෙහි බෑ දෙකම උඩ. ඊළඟ මන්ත්‍රයේට අපි අහලා බලන මොකෙන්ද කපන්න ඕනේ. ඒකෙන් ඊළඟෙන් කපන. ඒක කොහෙන්ද අහන්නේ? මොකෙන්ද අහන්නේ? ඒ මන්ත්‍ර ශාස්ත්‍රයේ ඇදුරෝක් විසින් කර්ණ මුණ්ඩිය බඳන් ඉන්නේ. ඒ කියන්නේ යම්කිසි බලගතු යක්ෂාත්මයක් ඇදුරාගේ කනට කතා කරනවා. ආහ් ඒ කියන්නේ යකෙක් බැඳගෙන ඉන්නවද එහෙමද? ඒක තමයි කියන්නේ. එතකොට ඒ අපි ඒ කතා කරලා අහනවා මෙයාගේ තත්ත්වය මොකද්ද කියලා. මොකද හැමලිටම අඳුනේ ඉන්න බෑනේ. දෙහි කපන වෙලාවට බන්ධන කපන වෙලාවට. ඒතකොට හිතින් දෙක අහන්නේ හිතින් දහනවද? ඒ ඒ ඇදුරුකම් කරන අය ඔක බැඳගෙන ඉන්නේ. ආහ් ඇදුරෝ. ඇදුරෝ. අපි මේ දේවාල වල කරන්නේ නෙවෙයි නෙවෙයි නෙවෙයි. ඇදුරෝ බැඳන් ඉන්නේ. එයා තමයි අහන්නේ දැන් මේ බන්ධනේ පෙරලා අපිට පෙරලන්න පුළුවන් මොකෙන්ද? ඒ අදාළ ඒ බලගතු යක්ෂ නෙවෙයි. දැන් අපි කතා කරොත් දැන් තුනියන් දෙවිනුත් යක්ෂනේ. ඔය වෙලාවකට දෙවියෝ වෙලාවකට යක්ෂ. යක්ෂ කියන්නේ රාත්‍රියේ 9යි 5ට පහන් තියන යක්ෂයාට. 10න් පස්සේ තියන්නේ දෙවියන්ට. ඒක පුරාව දෙකටත් එහෙම වෙනවා. පුර කාලේට දෙවියන්ගේ ආත්මේ බලවත්, අව කාලේට යක්ෂයාගේ ආත්මේ බලවත්. මේ ආකෘතියක්ද මේ තියෙන්නේ? මේ හදලා තියෙන්නේ. ඔව් දැන් මෙහෙමනේ යంత్ర මන්ත්‍රය ශාස්ත්‍රය කරන තැන් වල අපිට සෝබන වැඩක් නැහැ නේ මිස්. නෑ මම දැකලා තියෙනවා දැන් සමහර වෙලාවට ගෙදර ඇතුළේම පුංචි කාමරයක් හරි පොඩි තැනක් මේ මිස් බෑ. මේ අපේ කටයුතු මේ ගෙවල් ඇතුළේ කරන්න බෑ. අපේ යක්ෂයෙක් ඉන්නේ නැද්ද? නෑ නෑ එහෙම නෙවෙයි. ගෙවල් ඇතුළේ කරන්න බෑ කියන්නේ මිස් සත්‍ය වශයෙන් මන්ත්‍ර දිෂ්ටි කරන්න ඕනේ. දැන් නවනීල එහෙම. ඔව්. වන් ඉන්දිර වඩික නවනීල දිෂ්ටි වාරුන් ආවා. ශිව වඩික නාරායනේ ක්‍රේම සූනියම් මුල් දිෂ්ටි වාරුන් ආවා. ආතා දිට්ඨියෙන් වරෙන් පාතා දිට්ඨියෙන් සීරාම ඔඩ්ඩිරුඩ මණිමකුට වෛරෝඩිය දිට්ඨියෙන් වරෙන් ඉරහඳ බලාගෙන වරෙන් මහමුදේ සහිත කරගෙන වරෙන් විල්සතේ නොසිත වරෙන් එලිසතේ නොසිතේ පොත්ගුල් හතරේ නිදාන ඇන ඇතුළු හිර ඉගිලීගෙන වරෙන් විසගිනි දූම වගේතු මාලාවෙන් වරෙන් රේරි කට්ටුවෙන් වරෙන් ඔඩ්ඩි කට්ටුවෙන් වරෙන් සොහොන් කට්ටුවෙන් වරෙන් මදන කට්ටුවෙන් වරෙන් මෙමාදෙන මල් පහන් දොළබිලි කැප කරගනි යාළුවේ වරෙන් රීරි කුමාරයා වරෙන් තුම්බිල්ලේ මලසොහොන් යක්ෂණී වරෙන් විකාර මල්මදන මොහිනී මුළු සූනියම් පලිපු දිෂ්ටි නිලරම දැඩිමුණ්ඩ දේව දිෂ්ටි පිස්සු කුරුම්බර දිෂ්ටි ඔඩ්ඩු කුමාදිටි ශිව කුමා දිෂ්ටි වර වර ඒස්වාක් මේ මිස් බලගතු යක්ෂයන්ට දිෂ්ටි ගන්න මන්තර. එතකොට දැන් ඒගොල්ල මොකක් හරි දෙයක් මෙතන ඕන වෙනකොට ඒගොල්ලන්ට කතා කරලා ඒගොල්ලන්ගෙන් බලයක් යම්කිසි දෙනවා. බලන්න දැන් මෙතනට එන්නේ මිස් යක්ෂ දිෂ්ටියක් ප්‍රේත දිෂ්ටියක් බලගතු දෝෂයක් වෙලා එක්ක කොර වෙලා එක්ක ඉනෙන් පල්ලෙහා පන නැහැ. එහෙම නැත්නම් පිස්සු හැදිලා. එතකොට මේක අද ලංකාවේ ගොඩක් මිනිසුන් හුණියම් කරනවානේ. මිනිසු ඉඩමටත් කඩමටත් ගේ දොරටත් කඩයක් දැම්මොත් හුණියමක් කරගෙන වල් මේවා කරන අය අද ගොඩාක් ඉන්නවා. ලංකාවේ ගොඩාක් පොත් ඒව කරන්නේ කොහොමද? එතකොට ඒ හුණියම් කරන ඒවා මම හුණියම් කරන්නේ නැහැ. නෑ එතකොට දැන් ඒව මන්ත්‍ර ශාස්ත්‍රයක් යමක් ඉගෙනගෙන දේවල් කරන්නේ කොහොමද? හුණියම් පොඩි හුණියම් දේවාල වලින් කළ හැකි. දේවාලේ ඉන්න ඥාති ප්‍රේතයා තවත් ප්‍රේතයෙකුට බාර දෙනවා මූට ගිහිලා මේ විනය කරපං කියලා. ඒක සාමාන්‍ය ගණයේ ඕනියක්. බලගතු වරන් තියෙන දේවාල ලංකාවේ නෑ කියන්නේ නෑ මම. මොකද ශාස්ත්‍රයේ අපි ශාස්ත්‍රයේ ගත්තොතින් එහෙම ලංකාවේ අල්ලි පනණක් ඇති. කීපයක් තියෙන්න පුළුවන්. ඇහුවේ දැන් මේ වගේ ස්ථානයක මේක මොකද කරන්නේ කියලා. මොකද මේ පාළු ස්ථානේ මේ කැලෑවා. දැන් පාළු ස්ථානවල ඒවා කරන්න එපා කියලා එහෙම එකක් නැද්ද? නෑ නෑ දැන් මේ මෙහෙමනේ දැන් අපි කරන්නේ ගෙවල් වල බහිරව පුදේනියක් සහ බලගතුම අමාරුම ගණයේ කොඩි විනයක් කපන්න උනොතින් අදාළ ගෑයේ ගෙඩෙට්ට ගිහිලා කපන්න. අයගොල්ලගේ ආතුරයගේ. ආතුරය ගෙඩෙට්ට. එතකොට ඒ ගෙදර අපි දවස් දෙකක් රාය ඉන්න ඕනේ. ඇයි?
පළවෙනි දවසේ ගිහිල්ලා ආරක්ෂාවල් ඔක්කොම ජීවම් කරන්න ඕනේ. ඊට පස්සේ කපන පුහුල් දෙහි ඔක්කොම ඒව දහස් වාරයක් ජීවම් කරලා බල තියන්න ඕනේ. නේතුව දැන් මේ පුහුල් ගෙඩිය අරගෙන දැන් මේ මොකක්වත් මන්තරයක් නැහැ නිකන් ඔහේ හක් හුක් ගෑවා මේ ගැහුව කඩුපාරක් එහෙම කරලා හුමිය කපන්න බින කපන්න බෑ. ඒව බොරු වැඩ. ඒ මේ ශාස්ත්‍රයේ කෙලසෙනවා. ඒ නිසා ඒකට අදාළ කරන ඒ අදාළ පිදේනි තියලා මොකද හුනියමක් කපන්න ඇඟේ තියෙන දෝෂයක් අස් කරග දෝෂයක් කියන්නේ යක්ෂ ප්‍රේත දෝෂයක් නේ. ඒක අස් කරන්න දෙවි කෙනෙකුට බෑ. ඒ කියන්නේ මේ ඇඟේ ඇඟ ඇතුළේට ඇතුල් වෙලා මේ ඇඟට රිංගලා මේ ඇඟ ඇතුළේ තියෙන යක්ෂයේ පෙරේතෙක් මලයකේ පෙරේතෙක් ඇදගෙන එන්න එපයි. ඒක දෙවිවරු කරන්නේ නැහැ. දෙවිවරුන්ගෙන් අපි කරන්නේ දෙවිවරුන්ගෙන් අවසර ගන්නවා. අවසර අරගෙන අර ගොල්ලන්ට බාර දෙනවා යක්ෂ. අපි 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 පුදේරි තියෙන අපි පූජාවල් තියෙන බලකතු දැඩිමුණ්ඩ මහ යක්ෂෙන්පති. ඔඩි යක්ෂයා කඩවර යක්ෂයා සෝංකාලි යක්ෂණි ඒ උන්වහන්සේ දේව සෝංකාලි අම්මා අපි දේවත්වයෙන් සලකන ඒගොල්ල මහා බලවරන් තියෙන අය. උන්වහන්සේලා බාර දුන්නාන් පස්සේ උන්වහන්සේ තමයි මේක ඇදලා විසි කරන්නේ. ඒ ඇඟේ ඉන්න පෙරේතය භූතය යක්ෂයා මලගිය ආත්මය මොකක් හරි ඇදලා දානවා. එතන ඉපස්සේ ලෙඩේ ඉවරයි. ඒකට අදාළ දෙහි ගෙඩියක් කපන කොට දෙහි ගෙඩියට මන්ත්‍රයට අදාළව හැම එක එක මන්ත්‍රවලට එක එක දෙවිවරු බලගතු යක්ෂ කොටහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට සමහර අය කියනවා මාස තුනයි මේ යන්ත්‍රයේ බලේ මේක ආපහු ගිහිල්ලා දේවාලෙට හරි ගිහිල්ලා ආපහු මේක අලුත් කරලා ගන්න ඕනේ කියන යන්ත්‍ර ජීවන් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒ යන්ත්‍රය ජීවන් කරනකොට ඒ ජීවන් වාර ගාන 90 තමයි යන්ත්‍රයේ තියෙන බල තරංග ක්‍රියාත්මක වෙන්නේ. යන්ත්‍රය ජීවන් කරනවා නම් ඉරි කැපෙන්න බෑ. ඒක ඉරක්වත් කැපෙන්න බෑ ඉරට ඉර. ඊට පස්සේ යන්ත්‍රේ පත් බෙදන්න ඕනේ. ඊට පස්සේ යන්ත්‍රයේ අඳින කෙනාගේ සිද්ධි යෝගයක් ගන්න ඕන. යන්ත්‍රයේ අඳින කෙනාගේ සුබ මූර්තිය හදන්න ඕන. යන්ත්‍රයේ පළඳින කෙනාගේ. ඒ නැකත් බල ටික ගන්න ඕන. ඒ සුබ මූර්තියකින් තමයි යන්ත්‍රයේ අඳින පටන් ගන්න. ඊට පස්සේ යන්ත්‍රයේ ඇඳලා ඒ යන්ත්‍රයට යන්ත්‍රාසනය හදන්න ඕන. ඒකට අපි ගොක්කතු වලින් හදනවා යන්ත්‍රාසනය. පුරාණයේ හදපු. තැඹිලි ගෙඩිය උඩ තියලා යන්ත්‍රාසනය හදලා ඒවට අවශ්‍ය කරන පංචෝපචාර කරනවා. මල් බුලත් පඳුරු කපුරු පිනිදිය ඒවා තියලා ඊට පස්සේ කැවිලි පදතුරු තියලා ඊට පස්සේ ඒවා සියලුම දෙවියන්ට දේව ආරාධනා කරලා ඒ අදාළ යන්ත්‍රයට අදාළ දිෂ්ටි කරන්න ඕනේ. ඒ වාර ගාන 108ක් නා 108ක් ප්‍රාණය දිෂ්ටිය දිෂ්ටි කරලා ඊට පස්සේ ජපය කරනවා. ඒ මන්ත්‍රේ ජපය මේ වාර ගාන ජප කරන්න ඕනේ. නේ ඔබතුමයි ඔක්කොම කරනවද? ඔව් මම අපි කරන්නේ එහෙමද යන්ත්‍රයක් පාඳින දවසක් විතර ජීවම් කරන්න ඕනේ. දැන් සමහර අවස්ථාවලදී ඔය දැන් ගෙවල් වලට ගිහිල්ලා හරි එහෙම නැත්නම් ඒ දේවාලයක් හරි ගුරුකමක් හරි කරන තැනට ගෙන්න ගත්තාම කාන්තාව ගෙන්න ගත්තාම ලොකු ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. පළවෙනියෙන්ම ගුරුවරයා නමස්කාර කරලා ගුරුවරයාගේ යටතේ ගුරුවරයාගේ ශිෂ්‍යණයේ යටතේ උපනයනය වෙනවා කියලා අපි කියන්නේ. ඒ ගුරුවරයාගේ දැහැමි ධර්මය හරියට ඉගෙනගත් වෙද මහත්තයෙක් කවදාත් අපිට එනෝ ලෙඩ්ඩු. අපි ලෙඩ්ඩු හැමසෙ අපි ලෙඩ්ඩුන්ගේ අතින් අල්ලනවා. අපි ලෙඩ්ඩුන්ට දෙහි කපනකොට අපි දෙහිවල සමහර අතපය වදින්න පුළුවන්. කවර කවදාවත් රාගික හිතකින් වංචා හිතකින් කැත හිතකින් ලෙඩෙක් දිහා බලලා ලෙඩාට ශාන්ති කර්මයක් ඔත් ඒ ලෙඩාට කවදාවත් සුව වෙන්නේ නැහැ. අනික තමයි නිසි ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යණය නොලැබීම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. අපේ ගුරුදේවරු අපිට කියන්නේ ඔබ මේ ශාස්ත්‍රය කරනකොට කාන්තාවන්ට දැන් අප කාන්තාව දිෂ්ටිමායන් වෙන සමහර යක්කු වෙච්ච අය දිෂ්ටි අපි අයින් කරන්නේනවා. දැන් අපි පරණ කාලේ මහසොන් සමයම කරනවා. මහසොන්ු ගාපය කුරාල පළ වැඳලා කුකුළු බිලි තුනක් වැඳලා බෙර දෙක ගහලා දවස් දෙකක් එළි වෙනකන් තොවිල් කරලා තමයි දිෂ්ටි අයින් කරන්නේ. ඉතින් ගම මුළු ගම වෙනවා තොවිල බලන්න. දුන් 400ක් තොවිල් පළේ. ඒතකොට මේ මිනිසුන්ගේ ඇඳුම් නෑ සමහර අය. කවර කවදාවත් මේ අපේ නැගණියා, මේ මගේ අම්මා කෙනෙක්, මේ මගේ සහෝදරියා, මෙහෙම තමයි අපේ පුරාණයේ වෙදකම තිබුණේ. මේ වෙදකම විනාශ වෙලා තියෙන්නේ නෝනෝ පහත් චේතනාව නිසා. අද හැමතැනම මේ தත්ත්වය පහළ වෙලා. අදුරෙක් කවදාවත් වනචර වැඩ කරන්නෙත් නැහැ, වල් වැඩ කරන්නෙත් නැහැ. මේ දිනදා මේ මායන් එන කට්ටිය ඕගොල්ලෝ එළියට යන ලෙඩා විතරක් අහන මේ වගේ සිදුවීම් ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. අපේ ඉතිහාසයේ කවදාවත් නැහැ. මගේ ඉතිහාසයේ වසර 30ක් තුල කිසිම දවසක අපි මොනොදකින් කියන වචනයක් අහලා වැඩ කරන්නේ නැහැ. යකෙක් වැහෙන කෙනෙක් නම් කොහොමවත් කැමති නැහෙනේ. පෙරේතෝ වැහිච්ච අය, මලයක් වැහිච්ච අය, ගල් ගහන, වැලි ගහන ගෙවල් අපිට හම්බ වෙනවා. රාත්‍රිස්සේ මෙහෙම ගල් වැටෙන ගෙවල් තියෙනවා. ඒවල ඉන්න අපි යනකොට ගෙවල් ඇඳන් වල බැඳලා ඉන්නේ. එතකොට ඒ ලෙඩා කැමති නැහැ අපි එනවට. අයි ගෑට අර ඇවිල්ලා ඉන්න යක්ෂයා හරි පෙරේතයා කැමති නැහැ. එයා කෑ ගහනවා අපි ගෙට දොරක් අපි උළුස්සට මෙහෙම කතරියක් දාගෙන අපි මන්ත්‍රය කියලා අපි කතරියක් දාගෙන ගෙට ඇතුල් වෙනවා. ඊට පස්සේ අපේ මන්ත්‍රවලින් අපි කොම් බැමි ලියන්න කිව්වන් පස්සේ අපි අදාළ මන්ත්‍රයක් කියන මන්ත්‍රය කිව්වන් පස්සේ මායංගින ලෙඩා වඳිනවා. අපේ ගුරුදේවරු අපිට දරුණු ගණයේ මන්ත්‍ර දුන්නා යකෙක්ව ටිකරලා
යවන්න බැරි නම් යකා මරන්න කියලා. එතකොට දසබා විෂ්ණු මුද්‍රාව මේක මලයාලම් මන්ත්‍රයක්. යක්කු මරනවා කියන දැන් අර යට යකාගේ ආත්මෙ නැති කරනවා. වැහිලා ඉන්න එක අයින් කරනවා එහෙමද? අයින් කරන්නේ. අයින් කළා යන්නේ සමහර කේස් තියෙනවා අයින් කරත් එනවනේ මාස 3කින්. ඒ ඇයි පව් කරන්න එපා කියලා තියෙන මේ මන්ත්‍රයෙන් අපි යක්ෂයාගේ ජීවිතය ආත්මය නැති කරනවා. ආ හා හා. ඒක අපේ ජීවිතෙත් බොහොම දුර්ලභව සිදුවෙන. අපි බලන්නෙම මේක එහෙම නොකර මෙයාට අපි කතා කරලා පිටේනිය තියලා උන්න දැන් බුදුහාමුදුරන් ආංශයේ බලයෙන්. ඒතුර ඒ යක්කු කියන කට්ටිය අර ප්‍රධාන යක්කු නෙමෙයිද? අරහට දැන් වෛරයට පරිගැනීමේ චේතනාවෙන් මොන පිටේනිය දුන්නත් කන්න නැති භූතයෝ ඉන්නවා. කිසිම පිටේනියක් ගන්න නැහැ. ආ හා. ඒතර මොකද කරන්නේ අපි? ඒක අපි ගැට ගහන්න ඕන. සමහර අය ඉන්නවා ගැට ගහලා තරක් නැති අය. තොම සමහර ගෙවල් වලට ගියාම තොවිල් 10 15 කරලා මිනිස්සු නැති වෙලා ඉන්නේ. හරියට බලලා කරන්න ඕන මේ ඒ ශාස්ත්‍රයට ප්‍රවීණයෙක්ගෙන් ඒ අදාළ ශාස්ත්‍රය කරනවා. මේ ශාස්ත්‍රය මේ විශ්වාස කරන්නේ නැති අය කියලා. ඒ විශ්වාස කරන්නේ නැති වෙන හේතු එකක් තමයි මේ ශාස්ත්‍රයේ පුරාණ කාලයේ වෙදී බලශක්තිය දැන් නැති වෙලා තියෙන. ඒකට හේතුව තමයි මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ බොරු කරන අය වැඩි يعني බොරු කරනවා කියන්නේ නෙවෙයි එයා නොදන්නාකම එයා ඉගෙනගත්ත ශාස්ත්‍රය එයා ප්‍රමාණවත් කියලා හිතන ගොඩක් අය. ඒක මම බොරු කරා කියන්නේ නැහැ කවුරුවත් කවුරුවත් කැමති නැහැ තව කෙනෙකුට බොරු කරන්න. බොරු කරාම තමන්ගේ ආත්මෙනි සෞතු වෙන්නේ. ඒක ඉගෙනගත්ත ශාස්ත්‍රයේ ප්‍රවීණතාවයේ අඩු බව. ඒ කියන්නේ ශාස්ත්‍රයේකට හරියට ඉගෙනගත්තේ නැහැ. හරියට ඉගෙනගත්තේ නැහැ. ඒ කියන්නේ ශාස්ත්‍රයේ නිවැරදිව මුල මැද අග ගැලපෙන්නේ නැහැ. දැන් තොවිලයක් පටන් ගන්නවා කියන්නේ බුදුන් වහන්සේගෙන් දෙවියන්ගෙන් පටන් ගන්නවා අපි රාත්‍රී 10 වෙනකම්. රාත්‍රී 10න් පස්සේ යක්පන්තියෙන් පටන් ගන්නවා. යක්ෂ බැලවේග ඇවිස්සලා විමාන ඇවිස්සලා යක්ෂයන්ට භූතයන්ට ඉන්න බැරි තත්ත්වෙටපත් වෙනවා. රාත්‍රී 12 2 4. ඊපස්සේ 2න් පස්සේ අපි නිවනෝ. අර ඔක්කොම පිටේනේ දියලා ඔක්කොම කරලා ඊපස්සේ 2න් පස්සේ ගේනික නිවනෝ. නිවනවා කියන්නේ අදාළ අපේ මන්ත්‍ර තියෙනවා ඒ බුද්ධ මන්ත්‍ර. ඒ බුද්ධ මන්ත්‍ර භාවිතා කරමින් අර රත් වෙච්ච ගේ නිවනෝ. නිවලා උදේ පාන්දර සෙට් මේ නව සිරසපාද කියලා ලෙඩුන්ට දෙහි කපලා ඒ ඔක්කොම කළා යන්ත්‍ර දාලා. දැන් ඒ වගේ එහෙම දැන් ආපු බලගසුම දේවල් මොනවාද ඔබතුමා ළඟට? අරණායක ප්‍රදේශයේ ජානක කියලා කෙනෙක්. එයා හොඳ ලීබඩු සාප්පුවක් තිබිච්චි හොඳ ව්‍යාපාරිකයෙක්. එතන එයාගේ පුතා අවුරුදු 6යි. ඒ පුතා ඔත්පල වෙලා කුස වෙලා කොර වෙලා. අවුරුදු දැන් 3ක් මේ ප්‍රශ්නේ වෙලා. දැන් ඉංග්‍රීසි බෙහෙත් කරන ගෙදර තිබිච්චි වඩු බංකෝ වික්කා, මැෂින් වික්කා, ලීබඩු සාප්පෝ වික්කා, ලෑලි වික්කා, උළුහව වික්කා. ගෙදරට මම යනකොට වාඩි වෙන තුනේ පැදුර විතරයි. වාඩි වෙන කිසිම නැහැ බංකු ගෑල්ලක්ද කොහෙද තිබුණා එච්චරයි ගෙදර. ඊපස්සේ මාව හොයාගෙන ඇවිල්ලා බුලත් තියලා මට ඇඬුවා. සොය අදාල කෙනා ගේ හොයාගෙන මම ගියා. තූලක ගේ. මගේ වාහනේ මම දාලා මම වෙලකින් පයින් එයා පාරට ආවා මාව එක්කගෙන ගියා. ඒවිල මට ගෙදරට මට එනකොට ගෙදර සම්පූර්ණම යක්ෂ දිස්ති ගමන් කරන මට පේන මට ඇහෙන සද්ද ඉස්සල්ලා. ඊට පස්සේ මං කතරයක් ගැහුවා මිදුලේ ගහගෙන ගෙට ගියා. මොකද්ද වෙලා තියෙන්නේ? මේගොල්ලන්ගේ මේ ඉඩම් ආරවුලට ගම්බිත්තරේ ගෙදර කට්ටිය ඔක්කොගෙම නන් ලියලා ගම්විතරේ සොහනක ජීවම් කරලා මේ පුතා පොඩි පුතානේ අර අවුරුදු 6ක ළමයා බත් ගෙනියනවා තාත්තගේ බත් එක මේ වෙලෙන් තියෙන ෂෝ අඩිපාරක් ඔය අඩිපාරියෙන් තාත්තගේ ලීබඩු සාප්පුවට දවල්ට. මේ ඉදි පැන්නා. වැන්නට පස්සේ දරුවා හොඳට හිටපු මේ දරුවා එකපාරට හැන්දෑ උණගත්තා. උණගත්තන් පස්සේ ස්පීඩාලේ අරන් ගියා. ස්පීඩාලේ අරන් ගිහලා බෙහෙත් කරා. බෙහෙත් කරලා බෙහෙත් කරන හොඳ වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්න බල්ලේ වෙලා හුණීම කැපුවා. 6 දෙනෙක් මැරුණා ඒකේ පවුලේ. ඒ පවුලේ කරපු ඇදුරත් මැරුණා. අන්තිමට මේ මම එදා ඒ සාත්තුර ගත්ත කුකුලා අපි නිදහස් කරනවානේ බන්ධනෙත් එක සොහනට කුල අල්ලගෙන ඉවරලා මිනිස්සෙක් කාලේ ඒ මිනිස්සයා ගම වටේ පිස්සු හැදිලා දුවලා ඒ මිනිස්සලත් මේ මාතර පැත්තේ වෙද මහතුරු ගෙනලා තොවිල් කරලා ඒ මිනිස්සයා සනීප නැතුව සනීප කරේ. ඔය දැන් මම තව එකක් කිව්වොත් උන්නේ තමන්ගේ පවුලේ කෙනෙක් විවාහ වෙන්න පොඩි කාලේ සම්බන්ධ කරනවා මෙයා තමයි කතා කරන්න ඉන්න ඕනේ කියලා. ඒ තමන්ගේ පවුලේ මේ ළමයෙන් ලොකු වෙද්දි මේකට කැමති වුණේ නැහැ. මලයාලම් මැදුරෙක් ලව්වා කුණු පහක් විවාහ කරලා දීලා වල පලි ගන්න මේ කන්න දුන්නා. කෙල්ලට කෙල්ලගේ බඩ කුණු වෙනවා බෙහෙත් ආන්තන අර හරියේ සාමාන්‍ය මීටර් 10ක් විතර එහා ඉනන් ඒ ගෑල්ලා මෙයා එනවනම් මේ හරි අපි නහය වහ ගන්න ඕන මේ මලමිනි කුණු ගඳ එන්නේ පිටින් පේන්න මොකුත් නැහැ පිටි රූපයක් වගේ ලස්සන ගෑල්ලා මෙයා හා හා එනවනේ ගඳයි ගඳයි අන්තිමට මොකද මේ දීලා බලි ගන්න ඒක මම කැපුවා කපලනකොට සී නැතුව වැටුණා දිස්ත්‍රි පිට වුණා මේ වගේ තැනකට ඇයි මේ ආවේ දැන් මේ වගේ තැනකට ආවේ මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය කරන්න දැන් අපි සමහර අය ඉන්නවා සමහර ප්‍රශ්න තියෙනවා ගෙවල් කරන්න බෑ හුණියක් කපන්න බෑ
හේතුව ඌණියම කරන කෙනා හැම නිතරම එයාවට ඉන්නවා. බලනවා. බලනවා. කරනවා. මිනිස්සු කැමතිත් නෑ. සමහර අය කැමති නෑ ඌ විනබන්දනේ ගෙදර කපනවට. ඒතකොට අර මිනිස්සු ආයි අපි ආරස්සාවල් මොනෝ දාලා වෙනකොට ආයි මාස 6ක් අවුරුද්දක් යනකොට මොනවා හරි දෙයක් කරන්න බැරි නෑ මිනිස්සු හිතෙත් එහෙම. එහෙම දැන් එහෙම කවදාවත් මුකුත් නොකරන්න කරන්න බැරිද? කිසිම ඌණියම ගුරුකමක් වදින් නැති වෙන්න කරන්න පුළුවන් තෙයෝරුව කියන එල ජීවන් කරලා එතනින් පහන් තියෙදී ඉන්න ඕන ගෙදර. ගෙදර කට්ටිය. ගෙදර කට්ටිය. ආයතන කාටවත් මුකුත් කරන්න බෑ. මේක තෙයියෝරුව කියන තෙල ඉඳලා දැන් පත්තු කරනකොට ඒ බලවේග හුණියම් වින බන්ධන හුණියම් කරන්න බෑ. එහෙම නැත්නම් ඔය හනුමා මාලාව වැනි මන්ත්‍ර වලින් ගල්දලි දාස් වාරය ජීවන් කරලා ඒ අදාළ ආරක්ෂාව ඇදුවොත් කරන්න බෑ. එතකොට දැන් ඔබතුමා මේ මොකද මාතාංගේශ්වරී යන්ත්‍රය ගැන කතාවක් කිව්වා. මහා මාතාංගේශ්වරී යන්ත්‍රය අපි පසුගිය කාලේ ජීවන් කරා. ඉතින් මහා මාතාංගේශ්වරී යන්ත්‍රය ඉතාම බලගත් යන්ත්‍රයක්. ඉතින් හරි අමාරුයි කරන්න. කට්ටියක් එක්කදී සති 3ක් විතර ඒ වෙනුවෙන් රෑ දවල් නැවතිලා ඉඳගෙන කරන්න එපා. ඉතින් ඒකට අවශ්‍ය කරන තෙල් මම හදලා තියෙනවා. යන්ත්‍රත් ඒ ටික හදපු ටිකක් තියෙනවා. මහා මාතාංගේශ්වරී බලය තියෙන්නේ නාමයට හැදුවා. දැන් ඔබතුමා එතකොට දැන් මාතංගේශ්වරී යන්ත්‍රයේ මේ හැදුවනේ. ඒ හැදුවේ නමට. ආ නමටද? ඒ මගේ ඉල්ලපු අය ටිකට මම නමට හදලා දුන්නා. මේ මන්ත්‍ර යන්ත්‍ර සාත්‍රයේ තියෙන මූලික කරුණු ටික කරලා ඊට පස්සේ ඉල්ලපු අයට වෙන වෙනම ජීවම් කරා. දැන් ගෙදර මොන හරි දෝෂ අරව මේවා තිබෙද්දී ඕකක් අරන් ගිහිල්ලා තිබ්බා කියලා. වැඩක් නැහැ. දැන් අපි මොනවා හරි සාන්ති කර්මයක් කරාට පස්සේ ඒ අය ඉතින් තව අවුරුද්දක් දෙකක් අර ගිහිල්ලා කැවුම් ටික පිහගෙන කෙහෙලවරියක් කපා හදාගෙන අපි බලන්න එනවා. අද තොයිලේ ඉවරුණා කියලා අපේ සම්බන්ධ ඉවර වෙන්නේ නැහැ. අද මුදල් බවට පත් ව්‍යාපාර වෙලානේ තියෙන්නේ. ව්‍යාපාරයක් වෙලා. අද ව්‍යාපාර. මන්ත්‍ර සාස්ත්‍රයේ ව්‍යාපාර කරලා කරන්න බෑ. සමහර මිනිස්සු වෙනවා සල්ලි නැහැ. එන්න සල්ලි නැහැ. සමහර අය වෙනවා අනේ දැන් මේ පහුගිය දවස්වල මේ ලස්සෙක්වත් ගන්න ඕන වැඩක්. මම විශාල වැඩක්. මගේ අඳුරෙන් මම මේ කතන්දරේ ඔක්කොම මම බලලා කිව්වා. මස්සේ උඩ ගියා. මම ලංකාව පුරාම ගියා. අඳුම් බැලුවා, දේවාල බැලුවා, සාස්ත්‍ර බැලුවා. ඔබතුමා දුම මිනිස්සෙක් කියලා ඒ මිනිස්සයා බොහොම ධනවත් මිනිස්සෙක් තිබුණා. ශාල හුණියමක් නීච කුල බන්ධනය. නීච කුලේ මම රොඩි මිනිස්සෙක් නෙවෙනි හින්දා නීච කුලේ මහතුන් තීන්දුවෙන් මං කපන්නේ නැහැ. මං ඒකට අදාළ නීච කුල අපේ කැපෙන මන්ත්‍ර පාලියක් තියෙන ඒකෙන් අපි කපනෝ. අඳුනින් කිව්වොත් මේකෙන් කපලා හරියන්නේ නැහැ කියලා අදාළ කෙනාල් කෙනළම තමයි අපි ඒ වැඩේ බාර දීලා කපනෝ. අපි මෙතනම යදාල කෙනෙක් ගෙන්නනවා. ආ ඒ කියන්නේ මොනද? දැන් සාමාන්‍ය නීච කුල වගේ දේවල් රොඩි මිනිස්සු කරනවා කියලානේ කියන්නේ. ඔව් අනිත් ඒගොල්ලෝ තමයි කරන්නේ. ආයත රොඩි මිනිස්සෙක් ගෙන්නලා ඇඳුරෙක් ගෙන්නලා මෙහෙදි කරනවා ඒ වැඩේ. ඔව් අනිත් පූජාවල් ටික ඔක්කොම අපි කරනවා. ඒ කැපිල්ල විතරක්, එයාගේ කැපිල්ල විතරක් ඒ පැත්තට. ඒ මොකද දැන් ওই නීච කුල බන්දනේ විතරක් මොකද ඉච්චර ප්‍රබල වෙන්නේ? නීච කුල බන්දනේ මේ නීච පහත් යක්ෂයෝ ඇඟට බැඳින්නේ. ආයත උලේ බන්දනයක් කරනවා කියලා නීච කුල කියලා කියන්නේ මේ යකෙක් බන්දනයකද්ද? බන්දනයක. ආ හා. ඒවා හරි මේ නීච කුලයක් බැඳලා පස්සේ සම්පූර්ණ සමාජයෙන් පිරිහෙනවා. ඇඟ කළු වෙනවා. මේ ඇඟේ පුපුරල පුපුරු දානවා. කකුල් දෙකේ ඉඳලා දැවිල්ල පටන් ගන්නවා. හැන්දෑවට සීතල ඇති වෙනවා. මේ කකුල් දෙකෙන් දැවිල්ල මුළු ඇඟම හේතුවක් නැහැ පිච්චෙන්න ගන්නවා. පිච්චෙන්න ගන්නවා. ඊට පස්සේ තමන් අත ගහනක විනාශ වෙනවා. ව්‍යාපාර නැති වෙනවා. ධන බලය නැති වෙනවා. පවුලේ අතර සෝණයි මහත්ය අතර වෙන් වෙන්න පටන් ගන්නවා. වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා නිකන් විනාශ වෙලා යනවා. ෂෙඩියුල් කුලේ අය තමයි ඒ ශාස්ත්‍රය කරන්නේ. අපි කපනවා අඳුරෙන් අපිට කිව්වොත් මේකෙන් ඔබට හානියක් නැහැ කිව්වොත් මං කපනවා. අනේ තා හානියක් වෙනවද? හානියක් වෙනවා කියන්නේ මගේ මාත් පිරිහෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් නීච කුලයක් කැපුවට පස්සේ ඇදුරෙකුට මේ මාසයක් දෙකක් යනකම් වතුරවත් නැහැ කියලා තමයි මන්ත්‍ර පොතේ තියෙන්නේ. ඒ කියන්නේ යාට මුකුත් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ. ඒ කියන්නේ අර හීන වෙලා යනවා. දැන් සමහරවිට නීච කුලයක් කෙනා කරපු කෙනාම සමහරවිට ඒක කපන්නත් පුළුවන් නේද? ඉතින් නීච කුලයක් කරපු කෙනාම කැපුවොත් සාමාන්‍යයෙන් ඇදුරෙක් බන්ධනේ කරපු කෙනා කපන්නේ නැහැ. එහෙම කැපුවොත් එයා මැරෙනවා. ওই මාත්‍ර ප්‍රදේශයේ හිටියා පඹකොස්සේ කියලා ගුරුනාංශ කෙනෙක් අපි ඉගෙන ගන්න කාලේ. එයා කරපු කොඩි විනේ ලංකාවේ හැමතැනම එක්ක ගියා කපන්න බෑ. එයාගේ රැවුලා කොණ්ඩේ වවල ඉවරලා සම්පූර්ණම පුද්ගලයා වෙනස් කළා වෙන පලාතකට ගෙනිච්චා. වෙන පලාතකට ගෙනිහැරලා මේ ගුරුනාංශරේ කිව්වා මෙහෙම ලෙඩක් කියලා බලන්න කියලා. මෙයා ආවා ඇවිල්ලා බැලුවා මං කපන්නම් කිව්වා. එයා කරපු හුණියම එයා දන්නේ. ආ තමන්ම කරපු එක. එයා කැපුවා. කපපු ගමන් ඇදුර පිට වෙනවනේ ගෙදරින්. ඔව්. එයා තිරික්කලේ අරගෙන යනකොට කෝච්චියේ වැදුනා තිරික්කලේ ඇදුරයි ගොණයි දෙන්නම එක ගොඩේ මැරුණා. හුණියමක් කරනවා කියලා කියන්නේ සංසාරේ පුරාවට පළදෙන පාප කර්මයක්. කිසිම කෙනෙකුට එවන් සිතක් පහළ නොවේවා. මාගේ රාත්‍රී භෝජනයේ දිතිවැදී කුරුකුරු හේත්වා කුරු බලපාතාල කොණ්ඩේන් බයිරේ භීෂ්මාලංකා නාරාය. කද්‍ර වේල් කොණ්ඩේන් තා කුතා කුණ්ඩියක්ෂ ආක්ෂණී මාගේ රාත්‍රී භෝජනයේ දිතිවැදී කුරුකුරු හේත්වා.